වසවිස සයිබවකංශයේ YouTube රසවින්දනාධිපති සරණාගත කඳවුර වල ඉන්න ඡන්දදායකයන් පිරිසක් තමන්ගේ උතුරේ තියෙන ඡන්ද පොලට ගෙන යාම සඳහා මුදල් ඇමතිවරය වශයෙන් මම අනුමැතිය දුන්නයි කියලා. ඊට පස්සේම මම බොහොම සතුටු වෙනවා අනුමැතිය දීම ගැන මොකද මේ මම අනුමැතිය දුන්නේ 1990 ඉඳලා LTT ත්‍රස්තවාදීන් විසින් උතුරෙන් තමන්ගේ නිවාස වලින් එළවපු අවුරුදු 30කට පස්සේ තාම පුත්තලම් ප්‍රදේශයේ කඳවුර වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද බල අයිතිය ස්වර්ජ ඡන්ද බල අයිතිය එයාගේ මූලික අයිතිවාසිකම් ඡන්ද බල අයිතිය ලබා ගැනීම සඳහා උතුරු පළාත් ප්‍රති සංවිධාන වැඩපිළිවෙල යටතේ අදාළ ඇමතිවරයාගේ ඉල්ලීම අනුව ඒ මුදල් CTB බස් හරහා එයාට ඡන්දය ලබා දෙන්නට අපි අනුමැතිය දුන්නා. මම මෙයාට පැහැදිලිවම කිව්වේ ඒ ගැන මම සතුටු වෙනවා ආඩම්බර වෙනවා මුදල් ඇමතිවරයා වශයෙන් නෙමෙයි ශ්‍රී ලාංකීය දේශපාලන නායකයෙක් හැටියට LTT කොටි ත්‍රස්තවාදීන්ගේ දඩයමට ලක්වෙච්ච මේ පිරිසට අදුම ගානේ තමන්ගේ ඡන්ද අයිතිය ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව ලබා දෙන්නට පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. ඒ සම්බන්ධයෙන් පැය 5කුත් විනාඩි 15ක් තිස්සේ මම පිළිතුරු දුන්න. ඇත්ත වශයෙන්ම මම කියන්න ඕනේ මෙතන CID ආයතනයේ ඒ නිලධාරී නිතාමත්ම හොඳට ඒ අය කරන්නේ රාජකාරියක් විතරයි. ඉතාමත්ම හොඳට මට සලකලා ඒ ප්‍රශ්න මම කියපු ආකාරයට ලියාගත්තා. හැබැයි තවත් ප්‍රශ්න රාශියක් තියෙනවායි කියලා මම මේ මැරතන් එකේ දෙවනි වටේ දුවන්න අයිමත් අඟහරුවා දෙනවා. හැබැයි මෙතෙන්දී පැහැදිලිවම මම කියන්න ඕනේ මේක රාජපක්ෂලගේ සුපුරුදු දේශපාලන දඩයම ආරම්භ කළා තියෙනවා. රාජපක්ෂ ආණ්ඩුව තියෙනකොට ගිය ආණ්ඩුව තියෙද්දි මම මෙතෙන්ට තුන් වතාවක් නිකරුණේ ආවා. තුන් වතාවක් ඇවිල්ලා විවිධ දේවල් අහලා මානසිකව මාව විනාශ කරන්න පුළුවන්ද කියලා බැලුවා. ඒ වගේම මේ වතාවෙත් මම ඇත්ත වශයෙන්ම පුදුම වුණේ මාස 6ක් ගිහිල්ලා තාම මට මෙතෙන්ට එන්න ආරාධනාවක් ලැබෙනු ඇයි කියලා. නමුත් දැන් ආරාධනාව ලැබිලා තියෙනවා. අද මේ ඡන්දය ඉලක්ක කරගෙන කරන දේශපාලන දඩයමක්. නමුත් මම මේ වෙලාවේ තවත් විස්තර ඊළඟ අඟහරුවා දෙක කට උත්තරෙන් පස්සේ පුළුවන් නම් ලබා දෙන්නම්. නමුත් මම රාජපක්ෂ ආණ්ඩුවට කියන්නේ මට ගහලා වට්ටන්න බැහැ කියලා. ගහන්න ගහන්න මම ශක්තිමත් වෙනවායි කියන පණිවිඩය විතරයි දෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අද මේ රට මහා විනාශයක් කරා ගෙන යන රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මේ රට තුල පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඇති කරන්නට ඒ අදාළ සියලු දෙනා සමගම ඉදිරියේදී අපි කටයුතු කරමු. අද මේ රටට තියෙන අභියෝගය ඇත්ත වශයෙන්ම කොරෝනා වෛරසය විතරක් නෙමෙයි ඊටත් වඩා භයානක වෛරසයක් ආණ්ඩුවට හැදිලා තියෙනවා. බැරි බැරි වෛරසය වැඩ කරන්න බැරි ආණ්ඩු කරන්න බැරි තීන්දු ගන්න බැරි වෛරසය බැරි බැරි වෛරසය අපේ රාජපක්ෂ ආණ්ඩුවට හැදිලා තියෙනවා. ඒ නිසා මේ දුර්දාන්ත දුෂ්ට ආණ්ඩුව ගෙදර යවන්නට අපි සියලු දෙනාම මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන සියලු දෙනාම මේ මිලිටරිකරණයට මේ ෆැෂිස්ට්වාදයට එරෙහිව අපි එකතු වෙන්න ඕනේ. පිරිස් අරගෙන යන්න බැරි බැරි තමන්ගේ ආසනය තුල
චන්දදායක පිරිසක් බස් එකක දාලා අනිත් චන්ද පොල්ට ගෙනියන නම් බෑ. නමුත් මේ අපි කතා කරන්නේ සුවිශේෂ වූ පිරිසක් ගැන. 1990 ඉඳලා බැටකන පිරිසක් ගැන. අවුරුදු 30ක් ගිහිල්ලත් කිසිම රජයක් සලකපු නැති පිරිසක් ගැන. අවුරුදු 30ක් ගිහිල්ලා අපි හැම කෙනෙක්ම වක් කියන්න ඕනේ. තාමත් ඉන්නේ අවුරුදු 30කට පස්සේ තමන්ගේ සරණාගත කඳුළු වලට. නමුත් එයාගේ ඡන්දේ තියෙන්නේ කොහෙද? එයා ලියාපදිංචි වෙන්න ඕනේ යාපනයේ නැත්තම් වන්නේ. නමුත් එයා ඉන්නේ ඈත පුත්තලමේ. අන්න ඒ වගේ වෙලාවක වග කිය යුතු රජයකට විශේෂයෙන්ම සර්වජන ඡන්ද බලය මූලික අයිතිවාසිකමක්. ඒ ඡන්ද බලය පාවිච්චි කිරීමට ඉඩ දීම ඕනෑම රජයක වගකීමක්. අනිත් පැත්තෙන් අපි කියන්න ඕනේ මේක පළවෙනි වතාවට නෙමෙයි. දැන් මේ ගෙනල්ලා මාව පැය පහමාරක් කතා කරාට මේ විදියටම මෙයට බස් දීලා ඡන්ද දාන්න පසුගිය රජයන් පවා කටයුතු කළා තියෙනවා. බැසිල් රාජපක්ෂලා පවා කටයුතු කළා තියෙනවා. මේක ඉතින් අලුත් දෙයක් නෙමෙයි. මේක මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන අපි කතා කරන්නේ. ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී රට රජයක රටක යුතුකමක්. ඒක ඒ බොහොම මොකද්ද ඒක පුද්ගලික මුදල් වලින් හෝ රජයේ මුදල් වලින් ගෙනෙන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඡන්ද බලය ත්‍රස්තවාදය නිසා අහිමි වෙච්ච පිරිසක්. ඉතින් එතෙන්දී අපි ඇයිට උදව් කරන්න ඕනේ? එතෙන්දී කවුරුවත් කිව්වේ නැහැ ගිහිල්ලා මේ පක්ෂයට දෙන්න අර පක්ෂයට දෙන්නයි කියලා. ඒ අයගේ ඡන්ද බලය ලබා දීම වග කිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක යුතුකමක්. හැබැයි මෙතනින් අහපු ප්‍රශ්නකදී මමත් පිළිගන්නවා ඇත්ත වශයෙන්ම අවුරුදු 30ක් ගිහිල්ලත් තවමත් මේ අයගේ ප්‍රශ්නවලට 11,000කට වඩා මෙතන ඉන්නවා ප්‍රශ්නවලට පිළිතුරු සැපීමට බැරිවීම 1990න් පස්සේ මම ඇතුළු මේ රට පාලනය කරපු හැම රජයකම වගකීමක්. නෑ, කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයෙන් නෙමෙයි. ඒක ගෙව්වේ නෝදර්න් රීහැබිලිටේෂන් එකෙන්. ඒ කියන්නේ ඒ අමාත්‍යාංශයේ යටතේ තියෙන තවත් දෙපාර්තමේන්තුවක්. ඔව්. ඇයි මොකද රිෂා, දැන් මෙතන තවත් එකක්. මේ ඇත්ත වශයෙන්ම මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්න නෙමෙයි. එදා රිෂාඩ් බදුර්දීන ඇමතුමා රාජපක්ෂ රජයේ ඇමතිවරයෙක් වෙලා ඉන්නකොට මේ බස් හැපීම හොඳයි. අද එතුමා අපේ රජයත් එක්ක ඉන්නකොට මේ කටයුතු කිරීම වැරදි. මේක ඇත්ත වශයෙන්ම කිව්වොත් රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව කරන දඩයමකත් කොටසකට තමයි මාව ගා ගන්න හදන්නේ. නමුත් වැරදි මිනිහව ගාගත්තේ. අපි බලමු එච්චරයි. මොකද නෑ, මගේ අස්ස නෝ. ඒක අනිවාර්යයෙන් මේක පිළිගන්න දෙයක් නෑ. මං ඒක හොරෙන් කරපු දෙයක් නෙමෙයි. එතුමා මගේ අවසරය ඇතුව කරපු දෙයක්. මම ඒක පැහැදිලිවම අපි හැංගි හොරා ඔය ගේම් ගහන මිනිස්සු නෙමෙයි. ඔය ඉන්නේ දෙරණ අර වගේ ඒවයි ඉන්න ගේම් කාරයෝ නෙමෙයි. හිරු එක ඉන්න සත්භාවයෙන් කරපු වැඩක් මේක. සත්භාවයෙන් නෙමෙයි, මම යලිවතාවක් අවශ්‍ය නම් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. අපි ඒක කරන්න ඕනේ. මොකද ඒක ඇත්ත වශයෙන්ම මේ සරණාගතයන් කියන්නේ කඳවුර වල ඉන්න අයට එහෙම මුදල් අරගෙන මෙතන දැන් මෙතන කොළඹ ඡන්දේ තියෙන කෙනෙකුට මාතර ඉඳන් තමන්ගේ සල්ලි ඔලින් එන්නේ කිව්වොත් ඒ මිනිස්සුන්ට එහෙම සල්ලි නෑ. බස් එක ඇවිල්ලා ඡන්දෙ දීලා යන්න. අපි ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙනවා. අඩුම ගානේ අපිට ඒ අයට ඉන්න තමන්ගේ ඉඩම් කඩම් යලිවතාවක් දෙන්න බැරි වුණා නම්, නිවාස දෙන්න බැරි වුණා නම්, අපිට ඡන්දෙ වෙලාවටවත් ඒ අයට ඡන්දෙ පාවිච්චි කිරීමේ අයිතිය ලබා දීමේ වගකීමක් වගකිය යුතු රජයක් නම් බාර ගන්න ඕනේ.
මං ඒව මුකුත් දන්නේ නැහැ මොකද ඇත්ත වශයෙන්ම නොවෙම්බර් 15 වෙනිදා තමයි මේ අනුමැතිය මගෙන් ඉල්ලුවේ නොවෙම්බර් 15 ඉල්ලලා මම 16 ඡන්දි දීලා 18 මුදල් ඇමතිවරයා වශයෙන් ඉල්ලා අස්සුණා ඊට පස්සේ මේට කුමක් වුණද මොකද්ද උනේ කියන එක මම කියන්න දන්නේ මම තරං සංඝයා වහන්සේලාට උදව් කරපු උදේශපාලඤ්ඤෙක් මෑත යුගයේ නැතු ඇති හැබැයි මට මේ සංඝයා වහන්සේලාගෙන් තියෙන ප්‍රශ්න තියෙන්නේ එක්තරා සංඝ කල්ලියකින් විතරයි අද ඇත්ත වශයෙන්ම මම යලිවතාවක් කියනවා මම අදහන මම ගරු කරන බෞද්ධ දර්ශනය නැති කරන ඇත්ත වශයෙන්ම කුඩු සල්ලි වලින් ජීවත් වෙන කුඩු මුදලාලිලාගෙන් පෝෂණය වෙන එක්තරා පිරිසක් තමයි මට විරුද්ධව කටයුතු කරන්නේ නමුත් ඊට වඩා බලවත් අයත් එක්ක මම පසුගිය අවුරුදු 30 දී හැප්පිලා තියෙනවා ඒක නිසා කල්ලි කියන එක අසාධාරණයි එහෙම කියන්න බෑනේ සංඝයා වහන්සේ කල්ලි කියන සංඝ කල්ලි කියලා කොටස් තියෙනවා ඔව් තියෙනවා ඔව් තියෙනවා හරි ඔකම මම මේ ඔබතුමා කොහෙන්ද හරි මම කියනවා දෙරණට කියනවා ඔව් තියෙනවා දෙරණට මං කියනවා තියෙනවා සංඝ කල්ලි අපේ මහානායක සාමුත් ස්වාමින් වහන්සලා ඉන්නවා මේ රටේ වල්පොල රාහුල නායක ස්වාමින් වහන්සේ වගේ අති උතුම් විශිෂ්ට ස්වාමින් වහන්සේලා හිටියා ඉන්නවා නමුත් අද සංඝ කල්ලියක් තියෙනවා එච්චරයි මං කියන්නේ බොහොම ස්තුතියි මේ පළවෙනි වතාව නෙමෙයි මම මෙතනට ආවේ තුන් වතාවක්ම 2010යි 14යි අතර මම මෙතනට තුන් වතාවක්ම ඇදගෙන ආවේ රාජපක්ෂ උන්නහෙල තමයි ඉතින් no I had four and a half marathon session on the fourth floor just now based on a complaint made by a priest called Akmimana Dayaratna he has complained apparently that I had approved payments for CTB buses to transport nearly 11,000 people on the day of the presidential election in order to exercise their franchise and I'm very proud that I was able to do so because these are the very people who way back in 1990 were basically exiled from their homes in the north nearly 100,000 Muslims and Sinhalese were chased out of the north but unfortunately after 30 odd years nearly 30 years some of these people are still in refugee camps in Putla however their vote is registered in the north especially in Jaffna or in the Barney and there was a request that they be allowed because they are far too poor to pay for their own bus fares and they wouldn't go but as a democrat I believe a person every single citizen of this country has a fundamental right to the franchise and therefore I agreed with Minister Rishad's request to provide them with transport and also the transport was not private transport the money was to be paid to the CTB so there was no issue about approving the ministry to use some of their already existing allocations about 9.5 million rupees in order to transport these people in order to exercise their franchise thank you ඒක මේ රටේ ඕනෑම කෙනෙක් අධිකරණයට යන්න ඕන වෙලාවක වැරද්දක් කළා නම් සූදානම් වෙන්න ඕනේ ඒක මගේ කැමැත්ත අකමැත්ත නෙමෙයි ඒකනේ මම කිව්වේ ඔබතුමා අඟහරු වරක් කියලා දෙන්නේ මං කියන්න thank you oh.
ඊට පස්සේ නම් ගොඩක් hina una. මොකද ඒ අවස්ථාව? See you. Thank you. Thank you. ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති.